ආදරණීය හොස්මක වෙලි ආ ආදරණීය හැඟුමන් තේනුකාව කැමැති නිසාවෙන් කේසර දෙවන මනමාලයන් නොගෙන සිටීම ගැන තේනුකහට පසුතැවීමක් ඇති වුණා. උඹ හැඩ කේසර තේනුක දුටු විගස කීවා. නිදිමතයි බං, පෝරුවේ සරමණි වෙලෙන් ගිහින් ඇලට් එකක් දැම්මා. මේ උඹ යමක් කරනවද? අද කිසිත් කරන්න බෑ ගෑනි කේස්. හැබැයි පුතා, තියෙනවා නම් අඩියක් ගෙනේ, හිතේ බය හරියන්න. අනේ තේනුකයියේ, අදවත් මෙයාට ඔය මගුල් නොබී ඉන්න කියන්න අපේ තාත්තලත් ඉන්නවා. පිස්සුදරංගේ, මූ කියන ඒවා මං කරන්න. මේ උඹට පිස්සුද? පලයා ගිහින් එන මිනිස්සුත් එක්ක කතා කරපන්. ආ හරි බං, කියන කල් හිටියේ. ඔයත් යම් බබා. කේසර දැහැමි සමග උත්සවයට පැමිණි අය සමග කතා බහ කිරීමට ගියා. පිටත් වෙන වෙලාව ලංවන විට සියලු දෙනා සතුටට දුක මුහු කරමින් සිටින අවස්ථාවක කේසර කලබල වුණා. මෙහෙවරෙන් තේනුකයා, බං මගේ කාර් එක නෑ. යකෝ පිටත් වෙන වෙලාව හරි. හරි හරි, උඹට යන්න වාහනේ. කේසර අම්මහනෝ වාහනේ කෝ කියලා. මද වේලාවකින් දැහැමිද පැමිණහුවා. ඒත් සමග අලුත් BMW වාහනයක් උත්සව ශාලාව ඉදිරිපිට නැවැත්තුවා. තේනුක වාහනේ අසලට ගොස් වාහනේ ගෙනා රියදුරුගෙන් යතුර ලබාගෙන කේසර වෙත පැමිණියා. ආ ගනි, දැන් යන ගමන ඵලයක්. උඹට මොංගල්ද? මට මේක ගන්න බෑ. කේසර ප්ලීස්, උඹ මේවට වඩා දේවල් මට කරලා දීලා තියෙනවා. ඒව සල්ලි වලටවත් කරන්න බෑ බං. මං බඩගින්න ඉන්න වෙලාවට උඹ ඉස්කෝලේදි මට කෑම එක දෙනවා. පෙලක් දවසට උඹත් බඩගින්න ගෙදර යනවා. කැම්පස් ගියා කියලා වෙනසක් වුණෙත් නැහැ. උඹ උඹම තමා. ප්ලීස් මචං, මේක ගනි. දැහැමිනංගි, මගේ කව බලා ගන්න ඕනි. හරිද? තේනක කී දෙයින් කේසරගේ වගේම සිටි සියලු දෙනාගේද දැස් බොඳ වුණා. මචං උඹ, කේසර එවතන් පවසනවත් සමග තේනක තදින් වැළඳ ගත්තා. සියලු දෙනා විසර ගිය පසු තේනකද නිවස බලා ගියා. මසකට පසු තේනකගේ විවාහයට සියලු කාර්යයන් අත්තම්මා ෂේන් හා කේසර විසින් සිදු කර තිබුණා. කේසරගේ උපදෙස් පරිදි උත්තරා ඇතුළු පිලිස කොළඹ විලායකක නැවැත්වීමට කටයුතු සලසා දුන්නා. ඔවුන්ගේ පහසුවට මැගේ අම්මා උත්තරාගේ පවුලේ උදවිය සමග නතර වුණා. තමන්ගේ විවාහයට උනන්දුවක් නැති තේනුක ගැන කුලතුංග මැතිනිය ඉඳියේ යම් කහටකින්. නවීන පන්නේ ජීවිතයකට තමන්ගේ දියණිය දීමට බියක් දැනුණා. මැගි අම්මා, සෑහෙන කාලයක් තේනුක පුතාලගේ ගෙදරද? කුලතුංග මැතිනිය මැගි අම්මාගෙන් ඇහුවා. අනේ ඔනෝනේ, සිතාර නෝනා එක්කනේ මම මේ ගෙදෙට්ට ආවේ. මං පුංචි මහත්තයාව පුංචි සන්ධියේ ඉඳන්ම බලාගත්තා නොවැ. සිතාර නෝනා ආන්තරා වුණත් හරි, පුංචි මහත්තයාව හැදුවේ මං නොවැ. මැගේ අම්මා ආඩම්බරෙන් කීවා. තේනුක පුතා කසාදට උනන්දු මදි නැද්ද මැගේ අම්මේ? කුලතුංග මැතිනියගේ හිතේ තිබු කහට පිට දමන්නට වුණා. මොකද නැත්තේ නෝනේ, ව්‍යාපාරයක් කරද්දී ඒකට යන්න මෙපැ. පෙලක් දවසට පුංචි මහත්තයා නොකා නොබී ගෙදර ඇවිදිනුත් වැඩ. මැගේ අම්මා කුලතුංග මැතිනියට පැහැදිලි කර දුන්නේ ඇත්ත තත්ත්වය නොවන වග. මැගේ අම්මා දන්න නමුත් ඇය හැදූ පුංචි මහත්තයා ගැන කහටක් ඇති වෙනවට මැගේ අම්මා අකමැති වූ නිසා කතාව පිටයවන්නට සිදු වුණා. විවාහ උත්සවයට එක් දිනක් තිබියදී තේනුක කාර්යාලයේ වැඩ තුළ එල්ලීගෙන සිටි නිසා කේසර තේනුක අසල්ට ගිය දැඩි කෝපයෙන්, මොකද බං මේ වරෙන් හෙට උඹේ කසාදේ. ඉතින් ගන්නේ පලයන් අද පන්සලකට. ගෙදර පලයන් යකෝද?
උඹ ආවේක හොඳයි. යන්න ගමනක් තියෙනවා. යමං. ෂෙරීන්, සේරම රෙඩි. ආයෙ මේ ෆයිල් ටික බලලා ඉවරයක් කරන්න. ඕකේ සර්. යමං. තේනුක කේසර සමග කාර්යාලයෙන් පිටතට පැමිණ කාරයට ගොඩ වුණා. කොහෙද යන්නේ? ඔය ළඟ කඩේකින් නවත්තපන්. මට ෆ්ලවර් බොකේ එකක් ගන්න ඕනි. කේසර තේනුක කී පරිදි මල් විකුණන කඩේ වසල වාහනය නවතා තැබුවා. තේනුක කාරයෙන් බැස මල් කලඹක් රැගෙන නැවත කාරය වෙතට ආවා. අඩේ, මොකෙල්ල බලන්න නේද යන්නේ? ඔව් යමංකෝ. උඹ හොම එනවනම් අපිත් සතුටින් එබං. යමං යමං, විලායකට යමං. කේසර ප්‍රීතියෙන් කාරය පෙදව්වා. ඔතන නවත්තපන්. ඉතින් යාළුවනේ, කතාවේ ළඟ කොටසින් අපි ඉක්මනින් හමුවෙමු. මේ කතාව රචනා කළේ අපේ සදී නංගී. ඉතින් කතාව ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් එකකින් දාන්න. ගිහින් එන්නම්. මං ඔයාලගේ සුකිරි.